යාල තාහමත් කුවට් අපි චැනල්ලක සක්පක්‍රයි් කල නැත්තං මේ දැම්මයික සපක්‍රයිප් කල්ල බෙල්ලයි කරන කලික්. විදේශගතව සිටන ශ්‍රීලාංකිකෑන්ට සහධිත්ව පුර වසිභාවය හිමි ශ්‍රීලාංකිකෑන්ට මෙරට පැමිණීමේදී එක් ගුවන්්‍යානයකින් පැමිණිය හැකි උපරිම මගේින් සංක්‍යාව හැත්ත පස් දෙනෙකු බව සිවිල්ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල්ධර්මදාස මහතා සඳහන් කර සිටනවා. මේ විදේශකයන්ට අදල් නෝන බවයි අද පැවති මාධ්‍ය හමෝගදී ඔහු සඳහන් කළේ. විදේශගතවසිටන ශ්‍රී ලාංකිකයන්ට තවදුරටත් මෙරටට ඇතුල්වීමට විදේශා මාත්‍යංශයේ අනුමැතිය අවශ්‍ය නෝන බවයුදහමුදාපති ජනරාල් ශාාවේද්‍රසිල්ලවා මහතා අදනිමේදනය කළේ. කොරෝණාවයිරස්වසංගතය හේතුවෙන් සංක්‍රමණිකකම්කරුවන් ඇතුළු ශ්‍රීලාංකිකයන් ගණනාවක් විදේශයන් හි අතරමංවසිතියහ. இන් අනතුරුවල් ශ්‍රීලාංකික සංක්‍රමණික කම්කරුවන්, සහවිදේශයන් හි අතරමංවසිටන සිසුන්නැවත මෙරටට ගෙන්වා ගැනීමට රජයපියවරගත්තය. ඇත මේරට ගෙන්වා ගැනීමට කැමති අයට සහ තමන්ගේම වියදමින් ආපසුයාමට කැමති අයට රට තුළට ඇතුල්වීමට විදේශමාත්‍යංශයේ අනුමැතිය ලබාගන්නා ලෙස උපදෙස් දෙනලාදී. කෙසේ වෙතත් COොI-19 කාර්ය සාධක බලකා එනිවේදනය කර ඇත්තේ විදේශගතව සිත්ින ශ්‍රීලාංකිකයන් සඳහා එවැනි අනුමැතියක් මින් අනතුරුව අවශ්‍යනවන බවයි. ආර්ය සාධක බලකායේ යුදහමුදාපති කමන්්ඩ ජෙනරුවල් ශාවෙන් රැසිල්වා මහතා පැවසුවේ මෙම තීරණය වහාම ක්‍රියාත්මක වන බවයි. මේ අතර විදේශයන් හි ශ්‍රී ලාංකික ශ්‍රමකයන් තිස්දස් අටසිිය තිස් දෙදෙනකුට කොවි-19 අරබුදය හේතුවෙන් රැකයා අහිමිවී ඇතයි කම්කරුව මාතය නිමල් පිත් සිරිපාල් ද සිල්ලවා මහතා පවසයි. රටවල් දාහතරක සේවය කළ පිරිසකගේ රැකයා මෙසේ අහිමිවී ඇතයි ද ඇමතිවරයා පැවසීය. විදේශයන් හේසිට පනස්දාස් හාරසිති දෙනකු කොVවිD් ්‍යවප්තිිය ආරම්භවීමෙන් පසුමේදක්වා පැමිණ ඇතයි ද ඇමතිවරයා සඳහන් කළේය. විදේශගත ශ්‍රී ංකික ශ්‍රමිකයන් හාර්දාස් හාරසිය තිස් දෙනෙකු ඒ රටවලදී කොවිට් ආසාධනය වී ඉන් හාර්දාස් හැත්ත එක් දෙනකු මේ වන විට සවේ ලබ සිටින බව කිය ඇමතිවරයා විදේශ්ගත ශ්‍රමිකයන් එක සය විස්සි දෙදනෙක් කොයිඩ වැලඳීම හේතුවෙන් මියගොස් ඇතයිද ප්‍රකාශ කළේ.වැනිවන සුම්පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබ්ක්‍රයිබ් කරන්න අප චැනල් එක.